ස් පළ ෞද් ෂ්ාචාර්ය විශෂය සම්බන්ධයෙන් කතාකෙීමේදී දවා දරුවන්ට එකෙනගන්න එන ප්‍රධානපාඩමක්තමයි ධර්ම සගයන. දැන් අපිල ඇස්තිේ බෞද්ධ ධර්ම සංගායන සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඉතින් දරුවනි අපි බෞද්ධ ධර්ම සංගායනාවක් කියන කතා කරට කලින්, පළමව බලන්නනි ධර්ම සංගායනාවක් කියන මොකක් ද කියර. යම්කිසි පිරිසක් එකට එකවෙලා සාමහිකල් යම් එක් අර්ුණක පොස්සේ යමින්. එඒදක් ගන තා කරවන සාකච්චා කරවන එකටි කියන්න ධර්ම සංගායන එකටි කියන සංඟානාවක් කියලා. හැබැයි ධර්මය හස දැනමත භික්‍ෂූන් වහන්සේලා පිරිසක් එකට එක් වෙලා සාමහිකය. සත් ධර්මය ගැන කතා කරවනන්. ගොල්ලන්ගේ අරමුණ බුදුන්හන්සේ දාල දේශත ධර්මය පිළිබඳ සාකච්චා කිරීමන්න. ඒකටපි කියනේ ධර්ම සංගායනාවක් කියලා. සත් සංගායනාවක් කරන්න අප ඔක්කොටම බොළුවන්. ධර්ම සංගායනාවක් කරන්න විශේෂයම. ධර්මයේ හසල දැනවවෙති භික්ෂූන් හන්සේලා පිරිසගේ සහභාගීතය අත්‍යශවෙනවා. ඉතිං මේ බෞද්ධ ධර්ම සංගානා සම්බන්ධින්ෙන් සාකච්ඡා කරදි ලෝකනොකොට තේරවාදී සම්ප්‍රදායවේවා මහයාන සම්ප්‍රදායවා ීද ධර්ම සංගාන පාත ල තියන. අපි විශේෂෙන්ම තේරවාදී ස්‍රාය, ධර්ම සංගාන හයක් සිද්ධ වුණනා කෙන විශාස කරුව. ඉතිං මේ සංගායන හයගැන කතා කරදදි. අපිට මේ සඳ යොදාගන්න පුළන් සා ක් සාදක තියනවා. අප ස ගැන ොරතුර හල ලන්දී අපට යොදාගන්න පුළුවන් සමන්ත පාසාධිකා. ඒවාගේ තමයි ചල් වක්ග ාල යේ ොළ ලා කන්දකදක. ඒවාගේ අප යො දාගන්න ළුවන් හන්ස ීප න්ස න්ස කිය තිහා ක ස ටික. ගේ ේශාට න වාර්තා තිබෙ ල් ග්‍රන්ත ිය න ද ේවල් රරික් ල බැ හම ඇ රම ිට ෙන . මේ පතේරවාදී සම්ප්‍රදාය බෞද්ධ ධර්ම සංගායනා ගැන පළවෙනි ධර්ම සංගායනාට කලින් පූජාවලේ කතෝරයක් කියෙනවා කෞවද අප මහකාශ හරතාතන් වන්සියන ජසත රජ්ජර හම්බින්න අජාසත රජ්දරුවන්ටගින් කියීනා ම ගදද. බුදුන් වහන්සේ ජියවමාන කාලයේ දේශනා කරපු ධර්මය මලස්නක මල්තැබවාසේ නොපිනිරට තිබූසේක. රජතුමන මම ධර්ම සංගායනා කරන්නට කැමැතිීමි. මේ ධර්ම සංගායිනාවට ඉාදු ටින්ග න්න ආන්තරා ඇත. රජක්ගේ පිහිටක් බලයක් නැතුව කළ නහැක්කකි. ඉන්සා රජතුමන ඔබ මට සහයවයි. පපුජාලි කතවරයක් පිටුව පන්සේ හතලිස්සය කියනවා මට උදව් කරන්න රජතුමා කියලා දැන් ඔට තේරෙනවා මේ පළවිනි ධර්ම සංගායනාව ඇයි. ්‍රජහනුව වගේ ලොක ව්නෙක් නගරයක් ැදදි. නැ ැවත් නර ව ලොක ප්‍රධාන නගරයක් ැද්දි ම නත් හනරුව ක ග ද ේ.

ග ඒ ක පිරිසක් කඩාව දින්න බැරි මක් ේ ක කාශ හ දුරන් දැන තේරෙනවා. ඒකයි දරුවනක ර ර සත් රණ ගහ ර ස කිය විශේෂ ැනක හගල රහස ගත තැන තියන්න කිය ්‍රි න ලුව ඒක සේ වා මේ පලයිනි ධර්ම සංගානාවේ වට පිට ස ගැන කතා රද දිී මහ කාශ හ ර ර ද ැ. ඇත්තරම මේ බුද්ධකාලීන සාසනි කාර පුද රාශයක් නිර්මාණය වෙලා තියෙද්දිී. ධර්ම සංගාන පවත් න්න ර ප ස් තුනකට පස් න වා අප ේරවා ස හන් රන පහතමයි මඟ ට කිව මට මගේ මත ක දි ාව ගට හ තෙරවාදී නොවන තේරවාදී වන ූලා න. තරවාදී නොවන ලාස් යක් තමයි. බදුන්හන්සට ොන්නට බොරව තුරදීම. ආනන් හාමුර ක ුත් ද බදති බු හාමුදුරුව පැ ල් හ පැන් ති ුණ හොයා ගන්න බැලුව ළඟ ීන ලා කු ත් දිය ද ලග හිල්ල රගෙන මකාපටයි අපරිසිද අතුර ඇ දුරන් බොන්න බොුවවතුරදන්. න්න අන්දර ත ච්චෝ දර. ඒවගේ මයානික තවත් මතයක් තමයි. බුදුන් වහන්සේගේ ශරීරේ හස් ස්ථාන පෙන්නීම. එක මහායානික මතියක්. දුර පිුව ිරිමි ට සට ව කාතාව ව න්න දුන්නනි خන්තාකුවල අනිස්වාමීනී බුදුහාදුරකා මහාපපුරු සලක්ෂල තිස් දෙගත්తනவா අනන්ජ ලක්ෂ අසුවත් නවාය මංගල් ලක්ෂණ සියටටත් න ය, අප ජීමාන කා දෙක් න සහර්තයන් හැං ලා තිනෝ පෙන්න්න කිය. එතුර ආන හාන්දුර සිවර ඇත්මැත් කළ පෙන්න්නවා කිය තවචචෝදනවක් ෙන මහායානික.